පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පසරුවේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීම නියමිතයි. අද පසරුව පහට පමණ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙම සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ඊයේ පසරුවේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. නායකත්වය ගැන මොකක් හරි දෙයක තීරණය වෙයි. මජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ නායකත්වය වෙනස් කරන්න බෑ. මොකද නායකත්ව මණ්ඩලයකට යන්න වෙන්නේ කියලා ලොකු ඉතිහාසගත කතාවක් කිව්වා. මජිර අබේවර්ධන මහත්මයාගේ මතයක් ඇති. සමහර අනිත් කට්ටියගේ තව මතයක් ඇති. නමුත් බහුතර මතය තමයි පක්ෂයේ වැදගත් වෙන්නේ. පාර්ලිමේන්තු කණ්ඩායමට බෑ නායකත්වය තීරණය කරන්න. නායකත්වය තීරණය කරන්න දැනට තියෙන ව්‍යවස්ථාවේ තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම දෙකම එකතු කළා. එහෙම බැලුවොත් නායකත්වය 2024 වෙනකම් මාරු කරන්නත් බෑ. අපි හදපු ව්‍යවස්ථාව අපිට වෙනස් කරන්න බෑ නම් කාටද වෙනස් කරන්න පුළුවන්? පක්ෂේ නායකත්වයේ වෙනසක් වෙන්න අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ගේන්න ඕන නම් ඡන්දයක් තියන්න. එහෙමනම් අපිට සෙනසුරාදා කරන්න පුළුවන්, සෞදා කරන්න පුළුවන්, ප්‍රශ්න නැහැ. ඇඩිල්ලුමත් තියෙන පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනවා කියලා. පක්ෂ නායකත්වය කියන්නේ මේ පක්ෂේ නායකවරයා පමණක් නෙමෙයි. මේ ව්‍යුහයම වෙනසක් තියෙනවා. අනිවාර්යෙන්ම එක හම්බ වෙන ක්‍රමවේදයක් තමයි දැනට තියෙන්නේ. ඡන්දයකට යමු කියලා කිව්වා නායකත්වයේ සම්බන්ධයෙන්. නායකතුමත් සජිත් මැතිතුමාට මේක දෙන්න එකඟත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි එතුමා පහට හෙට දාලා තියෙන රැස්වීමක්. ඒකද අපි බලමු. පාක්ෂිකව සහ ජනතාව රටේ ජනතාව සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ වෙනසක් සදා අධිපක්ෂේ. ඒ වෙනස අනිවාර්යෙන්ම අපි හෙට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා, විශ්වාස කරනවා. පක්ෂයේ අනාගතය, රටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් පක්ෂයේ මන්ත්‍රීතුළු ලබා ගනී. පක්ෂය තුළ යම් කිසි වෙනසක් වෙන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය, එක්සත් ජාතික පක්ෂයේ තියෙන ශක්තිය ගොඩක් අඩු වෙයි කියලා අපේ පාක්ෂිකයන් අපිට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් ඒක ඇත්ත තත්ත්වය යටහතරේ එකයි. පාක්ෂිකයන් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා නායකත්වයකින් ඇවිල්ලා වෙනසක් ඇති කරන්න. පක්ෂයේ දැන් බහුතරය තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයද රනිල් වික්‍රමසිංහ මහත්තයද? බහුතරය නම් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක. UNP නායකය වෙනස් කිරීම මගේ වගකීම නෙවෙයි. මම UNP නෙවෙයි. සඳාන නායකය කවුද කියලා අපි කියලා තියෙනවා. සජිත් වෙන්න ඕන කියලා අපි කියලා තියෙනවා. ඒ වගේ ඒක පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂයේ අපේ වීරය සූරයෝ එකලංග නායකය කවුද කියලා තෝරගන්න. සජිත් මාකටින් මාකට් කරන්න පුළුවන් කොමඩිටි යා තමයි. මිනිස් කැමති යාට තමයි. එහෙනම් එතන තමයි යන්න ඕන. මිනිස් කැමති දේ දෙන්න ඕන අපි. මේ ගියසරේ කකුලෙන් ඇදලා ඇදලා වාතාවරණය තිබුණ උනාට 155ක් ගත්තනේ සජිත් ප්‍රේමදාස. ඒ වගේ මේ සරත් ගන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නෑ අපිට. අනිල් මහත්තය දැන් හෙට නායකත්වයෙන් ඉතිලාස්තුන් නැතුණ මොකද වෙන්නේ? අනේ පොඩ්ඩ ඉන්නකෝ. හදිසි වෙන්න පොඩ්ඩ ඉන්න. උපකල්පන කරන්න එපා. මාචන්ද්‍ර යන්නේ බලාපොරොත්තු වෙන්නේ. මාචි අද්දන්ට යන්න පෙර අභ්‍යන්තර ඡන්දියක් තියලා කවුද නායකය කියලා ඔයාකට එච්චරයි. ඉවරයි. දැන් නෑ කියන්න. හෙට ගිහින් තමයි බලන්න. යන්න ඕනේ. ඒ කියන්නේ ආරාධනාවක් කරලාද? ආරාධනා කරලා තියෙනවා. ඒ කියන්නේ සජිත් මහත්තයා නායකත්වය ලබා දෙනවා. මම දන්නේ නැහැ. ඉතින් අපේ මහමිනිස්සු තීරණය කරන්න මේ. මහමිනිස්සු ඔබතුමාත් ලොකු මිනිස්සු. මම දැන් බෑක් සීට් එකක් අරන් තියෙන්නේ. මට වැඩක් නැහැ. ඒගොල්ලෝ කැමති කෙනෙකුට විදිහකට කරපුවොත් අපි ඒකට අනුකූල වෙනවා. සජිත් මහත්තයාපත් කිව්වොත් අපි යාට වැඩ කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.